කවදාහරි අපි මැරෙන වෙලාවට අවසාන චුති සිත සකස් වෙනවා පිංගතුනි. අවසාන චුති සිත කියන්නේ මේ රූපයේ ඇසුරෙන් සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය. මේ අවසාන චුති සිත සකස් වෙන්නේ මනෝ විඥානයක් හැටියටයි. මේ මනෝ විඥානයක් හැටියට සකස් වෙන මේ චුති සිත මොකක් හෝ රූපයක් අරමුණු කරගෙන තමයි සකස් වෙන්නේ පිංගතුනි. දැන් අපි කියමු ඔබ දරුවන්ට ගොඩාක් ආදරේ කියලා. ඔබ අනිත්‍ය සංඥාවක් වඩන කෙනෙක් නෙමේ. ඔබ දරුවන්ට ගොඩාක් ආදරේ. දැන් ඔබ එකපාරට මැරෙන්න යනවා. මැරෙන වෙලාවට ඔබට සිහිපත් වෙන්නේ ඔබේ දරුව පිංගතුනි. අවසාන චුති සිතට උපාදානය වෙන්නේ දරුවෝ. ඔබට දරුවෝ උපාදානය වුණොත් ඔබ ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. නැත්තම් ගේ ඉස්සරහා තියෙන ගහේ රුක් දෙවියෙක් වෙලා උප්පත්තිය ලබනවා. දැන් ඔබ මැරෙන වෙලාවට ඔබ හිතන්න ඔබට සිහිපත් උනේ තෘෂ්ණාවට අහුනේ ඔබේ ගේ දොර ඉඩකඩම් කියලා. ඔබ ඒ නිවසේම ඒ ඉඩමේම පරදත්ත රූප ජීවි ප්‍රේතියෙක් ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලබනවා. ඔබ හිතන්න මැරෙන වෙලාවේ ඔබට එකපාරට සකස් වුනේ ද්වේෂයක් කියලා. තිරිසන් ලෝකයක සර්ප කුලයක යක්ෂ කුලයකට වැටිලා අපි උප්පත්තිය ලබනවා. මැරෙන වෙලාවට එකපාරට ඔබට උපාදානය වුනේ ඔබ කරපු පින්කමක් නම් ඔබ නැවත දෙවියෙක් මිනිසෙක් වෙලා උප්පත්තිය සකස් වෙනවා. එහෙනම් මේ අවසාන චුති සිතට අරමුණු වෙන්නා වූ රූපයට අදාළවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ පිංගතුනි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ අවසාන චුති සිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. නමුත් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී අපිට ඒ දක්ෂභාවය ලැබිලා නැහැ පිංගතුනි. අපි තාම දක්ෂ වෙලා නැහැ අවසාන සකස් වෙන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න. අපි හැමදාම ඒ සිතට බැඳිලා නැවත සුගතියේ දුගතියේ උපතක් කරායි ගිහිලා තියෙන පිංගතුනි. එහෙනම් මේ අනිත්‍ය සංඥා වැඩිම තුලින් අපි මේ කරන්න හදන්නේ මොකක්ද? මේ ජීවිතයේදී අපිට සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණත් අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකිමින් මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් බවට පත් වෙන තැනටයි පිංගතුනි. එහෙනම් මේ අනිත්‍ය සංඥාව දකින්න නම් දීර්ඝ කාලයක් අපි අනිත්‍ය සංඥාව වඩලා පුහුණු වෙන්න ඕනේ.